පසුගිය වතාවල් වගේ මේ වතාවෙත් හොඳ ක්‍රීඩකයන් රැසක් හිටියත් RCB කණ්ඩායම IPL ප්‍රසාද ලකුණු සටහනේ පියවරෙන් පියවර පස්සට යන විදිහ තමයි අපිට දකින්න තියෙන්නේ. කොහලි මැක්සෙල් AB ඉන්න කාලේ RCB කණ්ඩායම ওই විදිහට පසුබහින විදිහ අපි දැක්කා. මේ වතාවෙත් කොහලි එක්ක නායක ඩුප්ලෙසි ආරම්භයේ ඉනිම ගොඩ නැගුවත් අවශ්‍ය වේගය ඉනිම පුරා රඳවා ගන්න බැරුව බැංගලුරු කණ්ඩායම අසරණ වෙන විදිහ තමයි දකින්න තියෙන්නේ. මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම ඉස්සරහා දරුණු පරාජයක් ලැබුවට පස්සේ මේ අසාර්ථකත්වයට හේතු ගැන ආකාශ් චොප්රාක ටොම් මූඩි කතා කළා. මෙතෙන්දී මූඩි අපූර්ව අදහසක් මතු කළා. ඒ තමයි වනිදු කණ්ඩායමේ අංක 3 ප්‍රතිකරුවා විදිහට එවන්න කියන යෝජනාව. මූඩි එහෙම යෝජනා කළේ කරුණු කාරණා එක්ක. මම හිතන්නේ RCB කණ්ඩායමේ අංක 3 තැනට තාම හරි කෙනෙක් හොයාගෙන නැහැ. ඒ තැනට මැක්සෙල් එවන එකත් මම දකින විදිහට අවාසි. මොකද ආරම්භක ප්‍රතිකරුවන්ගෙන් පස්සේ ඉනිමේ මැද පහර දෙන්න මැක්සෙල් ඕන. ඒ නිසා මම හිතන්නේ එක එක ක්‍රීඩකයෝ දාලා අත්හදා බලනට වඩා මම කැමති අංක 3 ස්ථානයට වනිදු එවනවට. මොකද වනිදු කියන්නේ අලුත් බෝලට ගහන්න පුළුවන් පළවෙනි පන්දු ආරකීපේ වේගයෙන් ලකුණු ගන්න පුළුවන් ක්‍රීඩකෙක්. ඉතින් කඩුල්ලක් වැටුණාට පස්සේ එහෙම කෙනෙක් ඇවිල්ලා ලකුණු 20ක් 30ක් අඩු පන්දු ගානකින් ගැහුවාම ප්‍රතිවාදී පන්දු යවන්න පීඩනයට පත් වෙනවා වගේම RCB කණ්ඩායමට ලොකු ලකුණු ගානකට අඩිතාලම හැදෙනවා. මම දැකලා තියෙනවා ශ්‍රී ලංකා කණ්ඩායම මේ විදිහට වනිදු ඉස්සරහින් ඉවෙන අවස්ථා. ඉතින් ඒ අද්දකින් තියෙන හොඳ සම්පතක් තියාගෙන RCB කණ්ඩායම කරන්නේ අපරාධයක්. මොකද වනිදුගේ රාජකාරී තමයි පන්දු යැවීම. මේ විදිහට අංක 3 ප්‍රතිකරු විදිහට ඉන්නේ වේගයෙන් ලකුණු ප්‍රමාණයක් ගන්න. ඒ දේ වනිදු දන්නා නිසා එයාට අමතර පීඩනයක් නැහැ. ප්‍රතිකරුවෙක් විදිහට සාර්ථක වුණු පන්දු යවද්දී මානසිකව අමතර වාසියක් තියෙනවා. ඒ නිසා මම හිතන්නේ ඒ වෙනස වෙනවා නම් මම කැමතියි. මූඩි එහෙම කියද්දී සුනිල් නාරායන් වගේ පන්දු යවන්න යවිත් සෙල්ලම් කළ ඉනිම් වගේම මීට වසරකට කලින් ලෝක ස්නාන තරගාවලියේ වනිදු අයලන්තයට එරෙහිව සෙල්ලම් කළ ඉනිම ගැනත් කතා බහට ලක් වුණා. ඔයාලා හිතන්නේ වනිදු අංක 3 ආවොත් හොඳ වෙයිද? මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.